සරම්ප රෝගය මේ දිනවල මෙරට ප්‍රදේශ රැසක දරුවන් අතර ව්‍යාප්ත වෙමින් පවතිනවා. මිලියනයක් දිනා ගන්න මේ උත්සව සමයේ ලේසි ඕනෑම ATM එකට යන්න. ලංකපේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරට සරම්ප රෝගය තුරන් කර ඇති බවට ප්‍රකාශ කර ඇති පසුබිමක වුවද ගෙවුණු වසරේ අවසන් මාස 7 තුල පමණක් සරම්ප රෝගීන් 700කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. ඉන් රෝගීන් 150ක්ම වාර්තා වන්නේ කොළඹ නගරය ආශ්‍රිතව බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඔවුන් බහුතරයක් එන්නත් ලබා නොගත් හෝ එන්නත් කරණය සම්පූර්ණ නොවූ දරුවන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව මෙරට තුල සරම්ප රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අමතර සරම්ප මාත්‍රාවක් ලබා දීම අද සිට ආරම්භ කෙරුණා. මාස 6ත් 9ත් අතර දරුවන් සඳහා මෙම අමතර සරම්ප මාත්‍රාවක් ලබා දෙන අතර එය දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 9ක් කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භ වුණා. අද දින ගන්න බැරි විච්ච අයට අපි ඉදිරියේදී තවත් දිනයක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ එකම ඉල්ලීම සියලුම දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට මේ අමතර මාත්‍රාවක් හොඳට මතක තියාගන්න ඕනේ. මාස 6ත් 9ත් අතර දරුවන්ට එන අමතර මාත්‍රාවක් මේක ලබා ගන්න. මොකද අපිට මේ වාර්තා වෙන සරම්ප රෝගින් ප්‍රමාණය අපි සම්පූර්ණයෙන්ම අපි හිතනවා මේකෙන් පස්සේ අපිට අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ පුරාවටත් මේක අන්තර් සෞඛ්‍ය පරීක්ෂණවරුන් मेदी कोलम नगरे मातृ निवास सह लमा सुखसाधन मध्यस्थान दाहतरा दिघटम श्याम साती सह दिघटम मे वेडसटन अभी क्रियात्मक बलापुर अभी विशेषमति मेन लुकुम गटलुतमय अधिक जनगणत्म ये वगेम कोलम नगरे तो अभी दखिण विशेषेम एन्ना लबागे निम सद संहाराय नोकुत हेतु निशा यामेरिका मग्दक्न थिंक सदा किसी से बीयीमट हेतु अग्न महाजन सौख्य परीक्षक वरुण विशेष कार्यालाती විශේෂයෙන්ම මේ ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන අයවලුන් ඒ අම්මලා තාත්තලා හොයාගෙන ගෙයින් ගෙට ගිහිල්ලා ඔවුන්ට මේ පහදලා දීම සඳහා ඔවුන්ව අපි යොදවනවා මේ කාර්යය සාර්ථක වෙනතුරු පළවෙනි මාත්‍රාව ලබාගෙන දෙවෙනි මාත්‍රාව ලබා ගැනීම මගහැරි තිබෙන අයත් සොයලා ඒ අයගෙත් නම් ලැයිස්තු ඔවුන්ට ලබා දීලා තියෙනවා දරුවන්ට සරම්පෙන්නතේ අමතර මාත්‍රාව ලබා දීමේ වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතින්ගේ අධීක්ෂණය යටතේ බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේදී අද සිදු කෙරුණු අයුරුයි මේ. සරම්පවල තියෙන භයානකකම තව හොඳින් ඉස්මතු වෙන තත්ත්වයක් තමයි සාමාන්‍ය එක රෝගියෙකුට සරම්ප හැදුනහම තව 16 දෙනෙකුට වගේ ප්‍රමාණයකට රෝගී බෝ කියන්නේ කොවිඩ් වගේ 4-5 ගුණයකින් රෝග ව්‍යාප්තිය සඳහා ඉඩ කඩ තියෙනවා. ඒ වගේම තමයි සංකූලතා ප්‍රමාණයත් කොවිඩ් වලට සාපේක්ෂව ඉතාම වැඩි සංකූලතා ප්‍රමාණයක් විශේෂයෙන් කුඩා දරුවන් සම්බන්ධයෙන් ඉලක්කගත සංකූලතා ගණනාවක් අර්ථගත වෙලා තියෙනවා. ඉතින් මේ හරහා විශේෂයෙන්ම කුඩා දරුවන්ට තියෙන විශේෂයෙන්ම ලදරුවන්ට තියෙන අවධානම ඉතා විශාලයි. දෙමාපියන්ගේ තියෙන වගකීම තමයි තමන්ගේ දරුවන් මේ වයස කාණ්ඩේ ඉන්නවනම් මේ වෙනකොටත් ගමේ ඉන්න පෞල් සෞඛ්‍ය සේවා නිලධාරින් මේ දරුවෝ හඳුනගෙන එයාට ඒ දින ලබා දීලා තිනවා. අද දවසේ එතකොට සායන මධ්‍යස්ථානයකට අරන් ගිහිල්ලා මේ දරුවන්ට මේ එන්නත ලබා දීම ජාතික අවශ්‍යතාවයක් ජාතික කාර්යයක් සැලකලා දෙමාපියන් විසින් ඒ කාර්ය ඉෂ්ට කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. කොළඹ ගම්පහ කළුතර ගාල්ල මාතර යාපනය මහනුවර කුරුණෑගල කල්මුණ යන සෞඛ්‍ය පරිපාලන දිස්ත්‍රික්ක 9හි විශේෂ සායන 1600ක් තුලදී මෙම අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබා ගත හැකි. මෙතර ලබන සඳුදා සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. මෙතර ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය කිරීමට අදාළව ශනික ඇමතුම්මංකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා. එය 90.117 966 366 යන අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැන ගැනීම සහ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව තොරතුරු අමාත්‍යාංශය වෙත ලබා දිය හැකියි.